රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. රනිල් වික්‍රමසිංහ මගේ ෆෝන් එකට කීපාරක් ආවද අනේ පක්ෂයට එන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා මගේ මිතුර එතුමා නම් එක නෑ කියන එකක් නෑ. එතුමා කීපාරක් ආවද කියලා ෆෝන් එක. රවි කරුණානායක කීපාරක් අපේ ගෙදරට ආවද කියන එක. ඒක කරන්න මම නැති වෙලාවේ කණ්ඩායම් එක්ක ඇවිල්ලා මගේ අම්මට කතා කළා. මගේ අම්මගේ ඔළුව වෙනස් කරපු හැටි IUNP එකට ගන්න. මොකද මම මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක මේ රනිල් වික්‍රමසිංහගේ UNP එකට ආයි එන්න නෙමෙයි. මම රනිල් වික්‍රමසිංහගේ UNP එක කියලා කියන්නේ මේක UNP නොවන හින්දා. මේක DSN එකේ UNP එකයි රනිල් වික්‍රමසිංහගේ UNP එකයි අතර මම ලොකු වෙනසක් දකිනවා. ඉතින් ඒ තීරණේ මම වෙනස් කරේ අවසාන මට ගෙදර ඉන්න දුන්නෙත් නැහැ. මට අසනීපත් වුණා මේගොල්ලන් කරපු කරදර නිසා ඉස්පිරිතාලේ ඉන්න දුන්නෙත් නැහැ. මම දැන් ප්ලේ කරන්න කැමති ඉස්සෙල්ලාම මේගොල්ලෝ නැවත නැවත ගෙවල් වලට ඇවිල්ලා මගේ ගෙදරට හැමදාම වගේ ඇවිල්ලා නොවැම්බර් 1 වෙනිදා ගිය අවුරුද්දේ පක්ෂ නායකයින් කියලා ඇව්වා මාව නැවත වතාවක් UNP ගන්න ඕනේ කියලා. පක්ෂ නායකයින් කියලා ඇව්වා රිෂාඩ් බදුදීන්, රවුෆ් හකීම් පක්ෂ නායකෙක් නොවුනත් දෙමළ ජනතාව නියෝජනය කරනවා කියලා කෑ ගහලා කිව්වත් ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහට කඩේ යන සුමන්දිරන් මහත්මයාත් ඒ 3 දෙනා තමයි මගේ නිවසට පහුගිය කාලේ ආවේ UNP දාලා යන්න එපා කියන කතාවත් අරගෙන. ඉතින් මම ඒගොල්ලන්ගේ දර්ශනයක්ම පෙන්වන්නම් අපේ CCTV කැමරා එකේ තියෙන දිනෙත් එක්ක ඒගොල්ලෝ අපේ ගෙදරට ආපු සහ යන දර්ශනයක් මම පෙන්වන්නම්. මෙහෙම උත්තර එනවා රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන් සහ සුමන්දිර. ඒ 3 දෙනා එන්නේ රවි කරුණානායකත් එක්ක. මම මේ කොපි ඔක්කොම දෙනවා තමයි. රවුෆ් හකීමුයි රිෂාඩ් බදුදීනුයි පොරොන්දුවක් දෙනවා. රිෂාඩ් බදුදීන් තමයි මං ගාව ළඟින් ඉඳගන්නේ දර්ශනවලත් ඇති. ඒක තියෙනවනේ දර්ශන. එයා තමයි මං ගාව ළඟින් ඉඳගන්නේ. හණ්ඩපටිත් උන්නම් ඉදිරි දවස්වල දෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ මම දෙන්නේ මේ ටික විතරයි. මොකද මම මේ සිරිතක් ඇටි මේ කරන්න නැති නිසා. හැබැයි මේ කතාවෙන් පස්සේ මට හිතුණා මහත්මා කමෙත් සීමාවක් තියෙනවා කියලා. ඉතින් එයා මං ගාව ඉඳගෙන කියන්නේ මොකද්ද? වසන්තේ බය වෙන්න එපා. මම ඔයාට කැබිනට් එමෙතිකම ගත්තේ නැත්තම් මම කැබිනට් එමෙතිකම ගන්නෙත් නැහැ කියලා තමයි මට ඔය පොරොන්දු ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා දුන්නේ. හැබැයි ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ මේ ආගම අදහන මිනිස්සු හැටියට ඒ වගේ කැත වැඩක් කරන්නේ නැහැ කියලා. එහෙම කියලා තමයි මේ මගේ ගෙදරට ඇවිල්ලා කතා කළ පාන්දර මං හිතන්නේ එකට දෙකාමාරටද ගියේ. ඒ කණ්ඩායම මේ එක කණ්ඩායමයි. කණ්ඩායම ආව 8ක් විතර. ඒවැ දර්ශන තියෙනවා. මං සමහරක් ඒවා ඉදිරිපත් කරන්නම්. සමහරක් ඒවා මිනිස්සුන් අපහසුතාවයට දාන්න මගේ කිසිම වුමනාවක් නැහැ. මට කරන මේ බොරු චෝදනාවලට හැබැයි මට උත්තර දෙන්න වෙනවා. ඒ හින්දම තමයි මේක එළියට දාන්නේ. හඬපටි තියෙනවා, දර්ශන තවත් තියෙනවා, අස්සම් කළා දීපු විශ්වාසය කඩ කරපු බොරු ලියුමේ කොපියක් තියෙනවා. කොපියක් කියන්නේ මම ෆෝන් එකෙන් ගත්ත පිටුරේ තියෙනවා. ඒවා මම එළියට දාන්නේ නැහැ මේ මොහොතේ. දැන් පෙන්නන්ද UNP ජේෂ්ඨයෝ කියලා ආපු කණ්ඩායම. කවුද එන්නේ? උතනට ජේෂ්ඨයෝ කියලා ගෙදරට අපේනවා ජෝන් අමරතුංග, අකිල විරාජ් කාර්යවාස, ස්වාමිනාදන්, පී හැරිසන්, රාජිත සේනරත්න ඇතුළු කණ්ඩායමක්. ඒ 5 දෙනාගේ දර්ශන හොඳට පේනවා. රවි කරුණානායකත් මේ හැම එකේම ඉන්නවා. මේගොල්ලෝ එන්නෙත් ඒ සහතිකයම දෙන්න. UNP මාව අවශ්‍යයිම අත්‍යවශ්‍යයි කියලා තමයි මේ ගෙදරට ඇවිල්ලා නැවත ඇවිල්ලා අර දින 52 ආණ්ඩුවෙන් ගැලෙව්වේ. මම ඒ පැත්තේ මේ පැත්තට පැන්නේ නැහැ අවස්ථාවාදී වෙලා මගේ වුමනාවට. හැබැයි මම කරේ මේගොල්ලෝ කිව්ව පක්ෂේ සමාව ගන්නවා ඔයාගේ ආයි ඔයාට මෙහෙම කෙනෙහිලිකම් කරන්නේ. ඔයාට සුදුසුකම දෙනවා, සුදුසු තැන දෙනවා.
අපි එකට ගැරන්ටී කරනවා නායකය හැම කරන්න නෑ කියලා ඔබ කියනවා නම් අපි නායකයට බලපෑම් කරනවා. රවුෆ් අපි කිංකු ආණ්ඩුවෙන් ඉවත් වෙනවා හැම ඔයාට මෙහෙම කරොත්. ඔය කතා කියලා තමයි මාව ආපහු ගත්තේ. ගෙදරට ඇවිල්ලා දෙකට තුනට නැමිලා වැඳපු නැති එක විතරයි මේගොල්ලෝ කරේ නැත්තේ. Breaking.lk.